ඔබ නිතරම සැලකිලිමත් නොවුනත් ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම කියන්නේ නිරෝගිමත් සෞඛ්‍යයක් පවත්වා ගන්න අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා දෛනිකව ප්‍රමාණවත් තරම් නිින්දක් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 3ත් 5ත් අතර දරුවන් පැය 10ත් 13ත් අතර කාලයක නිින්දක් ලබා ගන්නට අවශ්‍යයි. අවුරුදු 6 සිට අවුරුදු 12 දක්වා දවසකට පැය 9ත් පැය 12ත් අතර නිින්දක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා. අවුරුදු 13 සිට 18 වයස පසු කරන ඔබ දිනකට පැය 8ත් 10ත් අතර කාලයක් නිින්දට යා යුතුයි. අවුරුදු 18ට වැඩි අය දිනකට පැය 7ක් හෝ 8ක් අනිවාර්යෙන්ම නිින්දට යා යුතුයි. මේ විදිහට ඒ පුද්ගලයාට ප්‍රමාණවත් පරිදි ගුණාත්මක නිින්දක් ලැබෙන්නේ නැතිනම් ඔබට කෙටි කාලීන වගේම දිගු කාලීනව බොහෝ සෞඛ්‍ය ගැටලු ඇතිවන්නට පුළුවන්. කායික මානසික වෙහෙස, මහන්සිය දැනීම, මානසික විඩාව, නොරිස්සුම් ගතිය, නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අඩුවීම, ඒ විතරක් නෙවෙයි යමකට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අඩුවීමත් නිින්ද අඩුකම නිසා සිදුවන්නට පුළුවන්. වෙව්ලීම හා ඈනුම් යාමත් මේ අතර මූලික වෙනවා. මං ඒ ඔබට කිව්වේ නිින්ද නොයාම නිසා සිදුවන කෙටි කාලීන බලපෑම්. දීර්ඝ කාලීනවත් ඔබට යම් බලපෑමක් සිද්ධ වෙන්නට පුළුවන්. ඔබේ මතකයේ දුර්වල වීම, ශරීර වර්ධනය අඩාල වීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙලා, නිරන්තරයෙන් ඔබ ලෙඩ රෝගවලට බඳුන් වීම, දියවැඩියාව, හෘද රෝග සහ ස්ථූලභාවය වගේ රෝග ඇතිවීමේ අවදානම ඉහළ යාම ඒ අතර ප්‍රධානයි. ඔබ දන්නවද, දිගු කාලීනව නිින්ද හරියට නොලැබීම නිසා නිින්ද පාලනය කරන මොළයේ හයිපොතැලමස් ක්‍රියාකාරීත්වයට බාධා සිදුවීම නිසා උෂ්ණත්වය සමනය කරගන්න නොහැකි වීමෙන්, ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය අඩාල වීමෙන් මරණය වුණත් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි හැමෝම දෛනිකව සුවදායි නිින්දක් ඇති කරගන්නට ඕනි. හැබැයි අපිට මේ නිින්ද අහිමි වෙන තව කාරණාවල් ටිකක් තියෙනවා. ඔබ වැඩිපුර කැෆේන් අඩංගු පාන වර්ග භාවිත කරනවද? එහෙමනම් ඔබට නිින්ද ලැබෙන්නේ ප්‍රමාද වෙලා. විශේෂයෙන්ම නිින්ද පමා කරන්නට කැෆේන් අඩංගු ආහාර පාන, කෝපි, චොකලට්, ඒ වගේම ඇතැම් තේ වර්ග, සෝඩා වර්ග ආදී දේවල් වලට පුළුවන්. දුම්පානයත් ඔබේ නිින්ද ඔබට අහිමි කරනවා. නිකොටින් කියන රසායනික සංයෝගය නිසා හෘද ස්පන්දන වේගය වැඩි කරන හින්දා නිින්ද නොයාමේ තත්වයක් ඔබට ඇතිවන්නට පුළුවන්. මත්ද්‍රව්‍ය භාවිතය සහ මද්‍යසාර භාවිතයත් නිින්ද ප්‍රමාණාත්මකව ලබා ගැනීමට වගේම නිින්දේ ගුණාත්මක බව නැති කරන්නට හේතු වෙනවා. සාමාන්‍යයෙන් චෙරි සහ කෙසෙල් වගේ බොහෝ පළතුරු වල අපේ නිින්ද ප්‍රවර්ධනය කරන පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා. හැබැයි දොඩම් වගේ පැංගිරි කුලයේ පළතුරු නිින්දට කලින් අනුභව කළොත් උදරයේ ආම්ලික බව ඇති වෙන්නට පුළුවන්. එය සුව නිින්දක් ලබා ගැනීමට බාධා කරනවා. චොකලට් කියන්නේත් ඔබේ නිින්දට බාධා කරන ආහාරයක්. චොකලට් වල කැෆේන් අන්තර්ගත වෙනවනේ. චොකලට් කලවන තරමට කැෆේන් මට්ටමත් වැඩි. ඒ නිසා ඒනුත් හෘද ස්පන්දන වේගය වැඩි කරනවා. ඉතින් නිින්දට පෙර චොකලට් ආහාරයට ගැනීමත් ඒ තරම් සුදුසු නෑ. ඔබ රාත්‍රී කාලයේදී ලබා ගන්නා ආහාරය ඔබේ නිින්දට බලපානවා. විශේෂයෙන්ම බැදගත් අලපෙති, බර්ගර් වගේ ෂණික ආහාර වර්ග, තෙල් සහ පිටි අධිකව අඩංගු වෙන ආහාර වර්ග ඔබ ගන්නවා නම් ආහාර ජීර්ණයට විශාල කාලයක් ගත වෙනවා. මේ කාරණාවම ඔබට සුවදායක නිින්ද අහිමි කරනවා. රාත්‍රී කාලයේදී ඔබ අධික ලෙස ජලය පානය කරනවා නම් විටින් විට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇතිවන නිසා එයත් ඔබේ නිින්දට බාධාවක් වේවි. ගැඹුරු නිින්දක් ලබා ගන්න නම්, සුවදායි නිින්දක් ලබා ගන්න නම් රාත්‍රී කාලයේදී වැඩි වශයෙන්ම ජලය පානය කරන්නට එපා. චීස් භාවිතයෙන් සැකසූ ආහාර ශරීරයේ බර වැඩි කරනවා. ඉතින් රාත්‍රී නිින්දට බාධා කරන තවත් ආහාරයක් තමයි චීස් කියන්නේ. ඔබ රතු මස් වර්ග රාත්‍රී ආහාරය සඳහා භාවිතයට ගන්නවා නම් එයත් ඔබේ නිින්දට බාධාවක් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ජීර්ණය අපහසු කරන හරක් මස්, ඌරු මස් වගේ රතු මස් වල අධිකවම අඩංගු වෙන්නේ මේදය සහ ප්‍රෝටීන්. ඒ නිසා ඒවා ජීර්ණයට වැඩි කාලයක් ගත වෙනවා. මස් වෙනුවට ඔබට රාත්‍රියට එළවලු තම්බාගෙන කෙසෙල් වගේ පළතුරු ආහාරයට ගන්නට පුළුවන් නම් සුවදායක නිින්දක් ලබා ගන්න පුළුවන්. මේ කරුණු ගැන සැලකිලිමත් වුනොත් ඔබට සුවදායි නිින්දක් වගේම ගුණාත්මක බවින් ඉහළ නිින්දක් ලබා ගන්නට නිසකයෙන්ම පුළුවන්.